පළමුවන පරිච්ඡේදය මාතෘකාව භාවනාව සඳහා විහිසවන්නේ ඇයි භාවනාවේ යෙදීම පහසු නැත එය කාලය හා ශක්තිය වැය වෙන කාර්යකි එයට ධෛර්ය උනන්දුව මෙන්ම විනයද අවශ්‍ය වේ සාමාන්‍යයෙන් අප ප්‍රිය නොකරන හැකි සෑම අවස්ථාවකදීම මගහැරීමට උත්සාහ කරන පෞද්ගලික ගුණාංග රාශියක් මෙයට අවශ්‍ය වේ මේ සියලු ගුණාංග ගම්ෂන් නොහොත් එඩිතර බව යන ඇමරිකානු වචනයෙන් සාරාංශ කළ හැක භාවනාවට එඩිතර බව අවශ්‍ය වේ භාවනා නොකර රූපවාහිනිය නැරඹීම සැබවින්ම මීට වඩා ඉතාමත් පහසු කාර්යයකි ඉතින් භාවනා කිරීම සඳහා වෙහෙසවන්නේ කුමකටද විනෝද විය හැකිව තිබියදී කාලය හා ශක්තිය භාවනාව සඳහා නාස්ති කළ යුත්තේයි පිළිතුර ඉතාමත්ම සරලය ඒ ඔබ මිනිසෙක වූ නිසායි ඔබ මිනිසෙක වූ නිසාම කිසි විටක ඔබ හැර නොයන ජීවිතය පිළිබඳ වූ කිසියම් අතෘප්තිමත් හැඟීමක් ඔබ තුළද ඇත ටික කලකට ඒ ඔබගේ දැකීමෙන් සංගවා යටපත් කළ හැකියි හිත ඉන් නිවතට යොමු කර පැය ගණනාවක් ඕද තබාගත හැකි නමුදු එය නොවරදවාම බොහෝ විට නොසිතූ නොපැතූ අවස්ථාවක ආපසු වෙයි හදිසියේම ඔබ අවදිව ජීවිතය දෙස සුපරීක්ෂාකාරීව බලා ඔබ සිටින තත්ත්වය තේරුම් ගන්න ඇත මුළු ජීවිත කාලයම ඔහේ ගෙවි යන බව ඔබට ඒ විට තේරුම් යනු ඇත ඔබ පිටතින් හොඳ මුහුණක් පෙන්වයි කෙලෙස හෝ තමන්ගේ අවශ්‍යතාවයන් සපුරාගෙන සුවසේ ජීවත් වන බව පිටතින් පෙන්වයි නමුත් බලාපොරොත්තු සුන් වූ කාල පරිච්ඡේදයන් හා ජීවිතය ඔබ වටා ගිලා බසින බව දැනෙන අවස්ථාවන් පිළිබඳ මතකයන් ඔබ රහසක්ව තබා ගනී ඔබ අවුල් ජාලාවක පැටලී ඇති බව ඔබ දනී එහෙත් ඔබේ දක්ෂ ලෙස සංගවා ගනී ඊට අමතරව මීට වඩා වෙනස් ජීවිත ක්‍රමයක් වඩා යහපත් ලෙස ලෝකය දැකිය හැකි ක්‍රමයක් තිබිය යුතු බව ඔබට ඉවෙන් මෙන් දැනේ අතරින් පතර අහම්බෙන් මෙන් ඔබට ඒ හසු වේ ඔබ රැකියාවක් ලබා ගනී ඔබ ආදරයෙන් බැඳේ ඔබ ජයග්‍රහණය කර ඇත එක කලකට ජීවිතය වෙනස් වෙයි පසුගිය නරක කාලය සහ දුෂ්කරතා ඉවත් වී ජීවිතයේ සතුටවත් බව හා පැහැදිලි බව ඔබට දැනේ ඔබගේ අත්දැකීම් වල සම්පූර්ණ ස්වභාවය වෙනස් වී ඔබ මෙසේ කියනු ඇත හරි දැන් සියල්ල සම්පූර්ණයි මට සතුටින් ඉන්න හැකියි නමුත් එයද සුළඟේ පාවී යන මීදුමක්සේ කෙමෙන් ඉවත් වී යයි ඔබට ඉතිරිවන්නේ මතකයක් පමණක් හා කොතැනක හෝ වැරද්දක් ඇති බවට යම්තම් දැනීමක් පමණි ගැඹුරු වූත් සංවේදී වූත් අංග සම්පූර්ණ වෙනත් තලයක් ජීවිතයට ඇති බව ඔබට හැඟෙයි කෙසේ හෝ ඒ ඔබට නොපෙනේ ඔබෙයින් වෙන්කොට ඇත ජීවිත අත්දැකීම් වල මිහිර ඔබගෙන් අවුරාදමා තිබේ ඔබ ජීවිතයේ නියමාකාරයෙන් අත්විඳින්නේ නැත නැවතත් ඔබ අසාර්ථක වී ඇතැයි හැඟේ මේ අපැහැදිලි දැනුමද ගෙවි ගොස් ඔබ නැවත පුරුදු යථාර්ථයේ ඉදිරියේම සිටිනු ඇත ලෝකය කවදත් දක්නා පරිදි දූෂිත තැනකි එය උද්වේග කර හැඟීම් හා බැසීම් වලින් යුක්තය ඉහළට යාමේ බලාපොරොත්තුවෙන් නමුත් ඔබ වැඩි වේලාවක් ගත කරන්නේ සෝපානයේ පහළ අඩියේය ඔබට සිදුවී ඇත්තේ කුමක්ද ඔබගේ සිහිය විකල් වෙලාද නැත ඔබ හුදෙක්ම මිනිසෙක් පමණි සෑම මිනිසෙකුටම වැළඳෙන රෝගයකින් ඔබද පෙළේ එය අප සෑම දෙනා තුළ ජීවත් වන අත් සමූහයකින් යුත් මාරයෙක් වැනි නිදන්ගත ආතතිය ඔබගේ හිතවතුන්ද ඇතුළු අන් අය කෙරෙහි සැබෑ දයාවක් නැතිවීම හැඟීම් තද වී අවහිර වී ඇතිසේ දැකීම සහ සංවේදී බව මුළුමනින්ම නැතිවීම යනාදී නිසා අප කිසිවෙක් මුළුමනින්ම මෙම අසනීපයෙන් මිදී නැත අපි ඒ ප්‍රතික්ෂේප කරමු යටපත් කරමු එබන්දක් නැති බව අඟවමින් එයින් සැඟවී සිටීමට මුළුමහත් සංස්කෘතියක් නිර්මාණය කරමු අනිකුත් ඉලක්ක ව්‍යාපෘති හා තනතුරු මගින් අපගේ අවධානය වෙනතක යොමු කිරීමට ප්‍රයත්න දරමු එහෙත් අපගේ සෑම සිතුවිල්ල හැඟීමක් හා දැනීමක් යටින්ම එය නිරන්තරයෙන්ම පවතී තව හොඳමදි තව වැඩිපුර තිබිය යුතුයි මීට වඩා හොඳ විය යුතුයි කියා ඔබට පවසන වචනයෙන් තොර හඬයි ඒ එය මාරයකි ඉතා සියුම් ලෙස සැමතැනකදීම පහළ වන මාරයකි සාදයකට යන්න මතුපිටින් විනෝදය
හා ඊට යටින් දිවෙන බය කියාපාන ඒ සිනහවට ඒ දුබල කටහඬට කන් දෙන්න. එහි ඇති ආතතිය හා පීඩනය හඳුනා ගන්න. කිසිවෙක් සැබෑ ලෙස මානසික විවේකයෙන් පසු නොවෙති. ඔහු එසේ අඟවති. පන්දු ක්‍රීඩාවක් නැරඹීමට යන්න. ක්‍රීඩාගාරයේ සිටින ක්‍රීඩා ලෝලීන් දෙස බලන්න. අහේතුක කෝපය දකින්න. උනන්දුව හෝ කණ්ඩායම් හැඟීම යන වෙස්මූණ තුල සැඟවී ඇති බුබුලු දමා පිටාර ගලන පාලනය කළ නොහැකි ඉච්ඡාබංගත්වය දකින්න. නින්දා කිරීම, නම්පට බැඳීම්, හූ කීම් හා නොහික්මුණු මමත්වය කණ්ඩායම් පක්ෂපාතීත්වය ලෙස ප්‍රකාශ වේ. ක්‍රීඩාගාරයේ පවතින බීමත්කම් මෙන්ම ගුටිමැට හුවමාරුව මොවුන් මේ කරන්නේ ඇතුළාන්තයේ පවතින ආතතිය පිටකිරීමයි. මොහු තමා සමග සාමදානයෙන් සිටින පුද්ගලයෝ නොවෙති. රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශය නරඹන්න. ජනප්‍රිය ගීතයක පදමාලාවට සවන් දෙන්න. සෑම මාධ්‍යකින්ම සිදුවන්නේ එකම තේමාව විවිධ ආකාරයෙන් නැවත නැවතත් ඔබ හමුවේ තැබීමයි. ඊර්ෂ්‍යාව, බලවත් අතෘප්තිය, දුක, මානසික පීඩාව වැනි දේවල්ය. ජීවිතය නිරන්තර අරගලයක්සේ පෙනේ. එය දැවැන්ත බාධක ජය ගැනීමට කරන ඉතා දැඩි උත්සාහයකි. මෙවන් අතෘප්තිකර තත්ත්වයක් සඳහා තිබෙන විසඳුම කුමක්ද? මෙහෙම වුණානම් යන රෝග ලක්ෂණය අප කෙරෙන් පෙන්නුම් කරයි. මට බොහෝ මුදල් තිබුණානම්, මට සතුටින් ඉන්න තිබුණා, මට සැබෑවටම ආදරය කරන කෙනෙක් මුණ ගැසුණානම්, මගේ බර රාත්තල් 20ක් අඩු කරගත හැකි වුණානම්, මට නාන්න උණුදිය තිබුණානම්, මට වර්ණ රූපවාහිනියක් තිබුණානම්, මම මීට වඩා සිත් ඇද ගන්නා සුළු නම් යන කෙලවරක් නැති තිබුණානම් ආදීන් අපගේ ජීවිත පිරී පවතී. මෙවන් සිතුවිලි පැමිණෙන්නේ කොහේ සිටද? විශේෂයෙන් ඒ පිළිබඳ අපට කළ හැක්කේ කුමක්ද? මේවා මතුවෙන්නේ අපගේ සිත තුළ පැලපදියම් වී තිබෙන පුරුදු වලින්ය. සියුම් නමුත් ගැඹුරින් හා හාත්පස පැතිරී පවතින මානසික පුරුදු සමූහයකි. අප විසින් ටිකින් ටික පටලවාගත් මේ ගැටය ලිහාගත හැක්කේ දෙසේමය. වර එකට එක කැබැල්ල බැගිනි. අපගේ දැනුවත් බව වැඩි දියුණු කර එක එක කැබැල්ල මතු කරගෙන ආලෝකය කරා ගෙන ඒමට හැකිවනු ඇත. යටිසිතේ ඇති අප නොදකිනදී උඩුසිත කරා සෙමෙන් වරකට එක බැගින් ගෙනා හැකි. අපගේ අත්දැකීම්වල හරය වන්නේ වෙනස් වීමය. වෙනස් වීම නිරන්තරයෙන්ම සිදුවේ. මොහොතින් මොහොත ජීවිතය ගලා යන බැවින් කිසිවිටකත් එය එකසේ නොවේ. මේ අනවරත විශ්වයේ හරය වන්නේ අනවරත වෙනස් වීමයි. ඔබගේ සිතේ හටගන්නා සිතුවිල්ල තත්පර භාගයකින් මැකී යයි. වෙනත් සිතුවිල්ලක්ද පැමිණ එයද සැනකින් ඉවත්ව යයි. හඬක් ඇසී මොහොතකින් නිශ්ශබ්දතාවයක් උදා වේ. දෑස් විවර කළ විට පෙනෙන මුළු මහත් ලෝකය ඇසිපිය හෙලන ෂණයකින් නොපෙනී යයි. විවිධ පුද්ගලයෝ ඔබගේ ජීවිතයට ඇතුළු වී පිට වී යති. යහළුවෝ ඔබගෙන් ඉවත් වී යති. නෑදෑයෝ මරණයට පත් වෙති. ඔබගේ වස්තුව වැඩි වී අඩු වී නැති වී යයි. දේවල් හිමිවීම මෙන්ම අහිමිවීමද එකලෙසින්ම ඇති වේ. වෙනස් වීම නොකඩවා සිද්ධ වේ. මේ මොහොත කලින් මොහොතකට හෝ ඊළඟ මොහොතකට හෝ සමාන නොවේ. මෙහි කිසි වරදක් නැත. ඒ විශ්වයේ ස්වභාවයයි. නමුත් මෙම නිරන්තර ගලා යෑමට අසාමාන්‍ය අන්දමේ ප්‍රතිචාර සමූහයක් දැක්වීමට මිනිස් සංස්කෘතිය අපට උගන්වා ඇත. අප අත්දැකීම් වර්ග කරමු. සෑම දැකීමක්ම හා අවසානයක් නොමැති මේ විපර්යාස ප්‍රවාහය හොඳ, නරක හා මධ්‍යස්ථ යන මානසික කූඩු තුළ සිරකිරීමට අප උත්සාහ දරමු. ස්ථිර හා හුරුපුරුදු මානසික ප්‍රතිචාර සමූහයකට අනුව අපියම කාණ්ඩ තීරුම් ගනිමු. අප උත්සාහ කරන්නේ හොඳයයි ලේබලේ ඇල වූ දැකීම ළඟ කාලය නවතාලීමටයි. අපියම සිතුවිල්ල දැහැගෙන ආදරයෙන් වැළඳගෙන බේරී යාමට ඉඩ නොදී තබා ගැනීමට ප්‍රයත්න දරමු. අසමත් වූ විට එම සිතුවිල්ල ජනිත කළ අත්දැකීම නැවත නැවත විඳීම සඳහා අවශ්‍ය සියල්ලක් කිරීමටද අප පසුබට නොවෙමු. ඇලීම යනුවෙන් හැඳින්වෙන්නේ මෙම මානසික පුරුද්දයි. අනෙක් පස ඇත්තේ නරක ලේබලේ සහිත කූඩුවයි. යමක් නරකයයි දකින විට අපි ඒ පසෙකට තල්ලු කරමු. ප්‍රතික්ෂේප කර එසේ නොවේ යයි පවසා කෙලෙසක හෝ එය ඉවත දැමීමට උත්සාහ කරමු. අප සටන් කරන්නේ අපගේම අත්දැකීම් සමගයි.
අපි අපවෙතෙන් පලා යමු. එසේ කිරීමේ මානසික පුරුද්ද ගැටීම් කියා හඳුන්වමු. මේ ප්‍රතිචාර දෙක අතර තිබෙන්නේ මධ්‍යස්ථ කූඩුවයි. හොඳ හෝ නරක නොවන උදාසීන ඇල්මරුණු හා නීරස අත්දැකීම් දමන්නේ මේ තුළටයි. මධ්‍යස්ථ අත්දැකීම් අසුරා තැබූ අපගේ අවධානය යොමුවන්නේ කෙලවරක් නැති ආශාවන් හා ද්වේෂයන් වෙතටයි. මේ හේතුවෙන් මධ්‍යස්ථ අත්දැකීම් වලට හිමිවිය යුතු අවධානය නොලැබී යයි. මෙහි ප්‍රතිඵලය වන්නේ නොසලකා හැරීම නැමැති මානසික පුරුද්දය. මෙවන් උන්මත්තක වූ ක්‍රියාදාමයක ප්‍රතිඵලය කෙලවරක් නැති වෙහෙසකර ධාවන තරගයකි. ආශාවන් ලුහුබඳින වේදනාවලින් පලා යන මේ ගමනේදී අපලබන අත්දැකීම් වලින් 90%ක්ම නොසලකා හැරීම සිදුවේ. පසුව ජීවිතය මෙතරම් නීරස මන්ද කියා ලත වේ. අවසාන වශයෙන් කිව හැක්කේ මෙම ක්‍රමය ප්‍රායෝගික නොවන බවය. කෙතරම් බෙහෙස දරා විනෝදය හා සාර්ථකත්වය හඹා ගියද ජයගත නොහැකි අවස්ථා එමට ඇත. සමහර අවස්ථාවලදී කොතරම් වේගයෙන් වේදනාවලින් පලා ගියද ඔබ එයට හසු වීමට පුළුවන්. ඒ අතරතුර යටිගිරියෙන් කෑ ගැසීමට සිදෙන තරමට ජීවිතය නීරස විය හැකියි. විවිධ මත හා විවේචන වලින් අපේ සිත පිරී පවතී. අපිම මවා ගන්නා බිත්ති අතර සිර වී අපේම රුචි අරුචිකම් නැමැති උගුලකට හසු වී දුක් විඳිමු. දුක යන්න බෞද්ධ චින්තනයේ පුළුල් තේරුමක් ඇති වදනකි. ඉමහත් වැදගත්කමකින් යුත් එම වදන හොඳින් වටහා ගත යුතුයි. පාලි වශයෙන් දුක් යන්නේ ශාරීරික වේදනාව පමණක්ම අදහස් නොකරයි. සිතෙහි වේසකාරී බව හා සෑම මානසික අත්දැකීමකම කොටසක් වන සියුම් හා ගැඹුරු අතෘප්තිකාරී හැඟීමක් මින් අදහස් කරයි. ජීවිතයේ මූලික හරය දුක බව බුදුරජාණන් වහන්සේ පැවසූසේක. මෙය බැලූ බැල්මට අශෝභන මෙන්ම අශුභවාදී ප්‍රකාශයක් ලෙස දිස්වේ. ඒ සත්‍යයෙන් තොරයයිද ඇතැම් විට සිටිය හැකිය. ජීවිතයේ බොහෝ අවස්ථාවලදී අප සිටින්නේ ප්‍රීතියෙනි. එසේ නොවේද? නැත, එය එසේ නොවේ. එලෙස පෙනෙනවා පමණි. ඔබ මහත් සොම්නසකින් හා තෘප්තියකින් ගෙවන අවස්ථාවක් දෙස ඉතා සුපරීක්ෂාකාරීව බලන්න. ඊට යටින් පැතිර පවතින සියුම් ආතතිය එවිට ඔබට දැක ගැනීමට පුළුවන්. ඒ කොතරම් ප්‍රබෝධමත් මොහොතක් වුවද අවසාන වන බව දැනීමෙන් ගොඩනැගුණු අප්‍රසාදයයි. ඔබගේ දිනා ගැනීම කොතරම් විශාල වුවද එයින් කොටසක් හෝ ඔබට අහිමි වේ යන්නේද? ඉදිරි කාලය ඒවා රැක ගැනීමට හා තවත් වැඩි කර ගැනීමේ උපාය මාර්ග සෙවීමට වැය කිරීමට ඔබට සිදුවනු ඇත. අවසානයේදී ඔබ මරණයට පත්විය යුතුය. ඔබට සියල්ල අහිමි වෙයි. ඒ සියලු දේ අස්ථීර අල්පකාලික බැවිනි. ඒ කනස්සල්ලට හේතුවක් නේද? වාසනාවකට එසේ නොවේ. කොහෙත්ම නැත. එහි කනස්සලු බවක් පෙනෙන්නේ ඔබ ඒ දෙස සාමාන්‍යයෙන් පවතින අතෘප්තිකාරී දෘෂ්ටියකින් බැලූ විටයි. විශ්වය දෙස බැලිය හැකි හාත්පසින්ම වෙනස් දෘෂ්ටියක් එයට යටින් නැත. එනම් කාලය නවතාලීමට උත්සාහ නොකරන, ගලා එන අපගේ අත්දැකීම් ග්‍රහණය කිරීමට හෝ නවතාලීමට හෝ නොසලකා හැරීමට උත්සාහ නොකරන මානසික ක්‍රියාකාරී මට්ටමකි. ඒ හොඳ සහ නරක ඉක්මවාලු මෙන්ම තෘප්තිය හා වේදනාවට එපිටින් පවතින චමත්කාරයිරින් ලෝ දැකිය හැකි මානසික මට්ටමකි. එය අප තුළ වර්ධනය කරගත හැකි කුසලතාවයකි. පහසු නැතිමුත් එය ඔබට ඉගෙනගත හැකි. සතුට හා සාමකාමී බව සැබවින්ම මනුෂ්‍ය පැවැත්මේ ප්‍රධාන ඉලක්කයන් වේ. අප සැමදෙනා සොයන්නේ මෙයයි. තට්ටු ගණනින් වූ මතුපිට අරමුණු වලින් වැසී ඇති බැවින් මෙම මූලික ඉලක්කය අපට නොපෙනී. ආහාර, මුදල්, ලිංගික ආස්වාදය, වස්තුව, නම්බුව හා ගෞරවයේ පසුපස හඹා යන අපට සතුට යන හුදෙක්ම සංකල්පයක් පමණි. බලන්න මම හරිම ප්‍රායෝගිකයි. ඇතිතරම් මුදල් නැත්නම් මට සතුට මිලට ගන්න පුළුවන්. අවාසනාවකට මේ අසාර්ථක ආකල්පයකි. සුපරීක්ෂාකාරී ලෙස බලන කල සෑම අරමුණක්ම හුදෙක් මතුපිටින් පමණක් පවතින බව ඔබ දකි. ඔබට ආහාර අවශ්‍යයි. මක් නිසාද? කුසගින්න නිසා. ඔබට කුසගිනි. ඉතින් මොකද? ආහාර ගත් විට කුසගින්න නිවි හොඳ හැඟීමක් දැනේ. ආ, හොඳ හැඟීමක්. අත්දැකීම සැබෑ අරමුණය. අප සැබවින්ම සොයන්නේ මතුපිටින් පවතින අරමුණු නොවේ.
ඒවා ඉලක්ක කරා යන උපාය මාර්ග පමණි අප ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වන්නේ ආශාව සපුරා ගැනීමෙන් පසු ඇතිවන සැනසිලිදායක හැඟීමයි සහනය විවේකයෙන්ම ආතතියෙන් මිදීමයි දැඩි ආශාවේ කෙලවර ඇති සාමය හා සතුටයි කුමක්ද මේ සතුට අපට අවශ්‍ය සෑම දෙයක්ම ලබා ගැනීම සෑම දෙයකම පාලනය තමා අතර ගැනීම හා සීසර්ගේ භූමිකාව රඟපාමින් සිතු මනාපයට මුළු ලෝකයේම නැටවීමට හැකිවීම අප බොහෝ දිනක් බලාපොරොත්තු වන පරිපූර්ණ සතුටයි නමුත් ඒ ලෙස සිදුවන්නේ නැත ලෝක ඉතිහාසයේ සඳහන් මෙවැනි අසීමිත බලයක් දරූ පුද්ගලීන් ලෙස බලන්න ඔවුන් සතුටින් සිටි පුද්ගලීන් නොවේ ඔවුන් තමන් සමග සාමයෙන් නොසිටිය බව සහතික කළ හැකි ඒයි මුළු ලෝම මුළුමනින්ම පාලනය කිරීම ඔවුන්ගේ තියුණු බලවත් ආශාව නමුත් ඒ ඉෂ්ට නොවීමයි මුළු මිනිස් සංහතියම පාලනය කිරීමට ඔවුන්ට අවශ්‍ය වූද සමහර පුද්ගලීන් එම පාලනයට නතු වීම ප්‍රතික්ෂේප කරන ලදී ග්‍රහලෝක හා තාරකා පාලනය කිරීමට ඔවුන්ට නොහැකිය ඔවුන්ද සාමාන්‍ය පරිදි රෝගී වූහ මිය ගියහ අප ආශා කරන සියලු දේ දිනා ගැනීම කිසිදාක කළ නොහැකි නමුත් වාසනාවකට මෙන් ඒට විකල්පයක් ඇත හිත පාලනය කිරීම තුලින් ආශාවෙන් හා ద్వේෂයෙන් සැදුන මේ චක්‍රයෙන් මිදීමට අපට හැකියාව ඇත ආශාවන්හි නොඇලී සිටීමට ඉගෙනගෙන එම ආශාවන් හඳුනාගෙන ඒවායේ පාලනයට හසු නොවී සිටීමට ඔබට පුළුවන් ඔබව පාගා ඔබගේ සිරුර මතින් ගමන් කිරීමට මුළු ලෝකයටම ඉදහැරීමක් මින් අදහස් නොකෙරී එය බාහිරින් සාමාන්‍ය ලෙස පෙනෙන ජීවිතයක් නමුදු සම්පූර්ණයෙන්ම නව දෘෂ්ටියක් ඇතිව ගත කරන්නකි ඔබ සාමාන්‍ය පුද්ගලයෙකු කරන සියලු කටයුතු වල නිරත වන නමුත් ආශාවන්ගේ පීඩාකාරී වහල් භාවයෙන් නිදහස් වී ඇත ඔබට යමක් ඕමනා කරන නමුදු එය ලුහුබැඳ හඹා යාමට අවශ්‍ය නොවේ ඔබ යම් දෙයක් නිසා බියටපත් වූ විට බියෙන් වෙවුලමින් එතනම ගල්ගැසී සිටීමට අවශ්‍ය නැත මෙවැනි මානසික ශිෂ්‍යණයක් දියුණු කර ගැනීම පහසු කාර්යයක් නොවේ එයට වසර ගණනාවක් ගත විය හැකි සෑම දෙයක්ම තම පාලනයට නතු කර ගැනීම කිසි දිනක කළ නොහැකි එබැවින් උත්සාහයෙන් හෝ ඉටු කරගත හැකි දේ කිරීම කිසිසේත්ම කළ නොහැකි දෙයකට වඩා වටිනේය අප කුමක් ගැනද කතා කළේ සාමය හා සතුට අප ශිෂ්ටාචාරය කියා කියන්නේ මෙයට අදාළ සියල්ලට නොවේද අපි අහසට උසු ගොඩනැගිලි හා අධිවේගී මාර්ග තන්නු වැටුම් සහිත නිවාඩු රූපවාහිනී යන්ත්‍ර නොමිලේ වෛද්‍ය සේවා හා ලෙඩ නිවාඩු සමාජ ආරක්ෂාව හා සුබසාධන සේවා ආදී අපට ලැබේ මේ සියල්ලෙන් බලාපොරොත්තු වන්නේ යම් තරමක වූ සාමයක් හා සතුටක් ළඟා කර දීමයි එහෙත් මානසික රෝග පීඩා හා අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී අසරණීන්ගෙන් හා අපරාධකරුවන්ගෙන් වීදි පිරී යයි ඔබගේ ගෙමිදුලේ සිට පාරට අත දිගු කළහොත් ඔබේ අත්තොල්ලෝසුව කඩාගෙන යෑමේ තත්ත්වයට අද සමාජයේ පිරිහී ඇත කොතැනක හෝ වරදක් ඇත ප්‍රීතිමත් පුද්ගලයෙක් සොරකම් නොකරයි තමා සමග සාමයෙන් පසුවන්නේ තවත් මිනිසෙකුගේ ජීවිතය නැති කිරීමට නොපෙළඹෙයි හුදෙක් ප්‍රීතිය හා සාමය අත්කර ගැනීම සඳහාම අපගේ සමාජයේ හැකි සෑම ආකාරයකින්ම මිනිසාගේ දැනුම උපයෝගී කරගන්නා බව සිටීමට අප කැමැත්තෙමු එහෙත් එසේ නොවේ මිනිස් පැවැත්මේ ගැඹුරු භාවමය හා ආධ්‍යාත්මික අංශ පරදුවට තබා ජීවිතයේ භෞතික අංශයේ අනවශ්‍ය ලෙස වර්ධනය කර ඇති බව දැන් දැන් අවබෝධ වීමට පටන්ගෙන තිබේ එම වරදෙහි ඵල විපාක දැනටමත් අපි අත්විඳිමු අද සමාජයේ සදාචාරාත්මක හා ආධ්‍යාත්මික වටිනාකම් පිරිහී ඇති බව පුන පුනා ප්‍රකාශ කිරීම එක දෙයක් වන අතර ඒ සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගැනීම තවත් දෙයකි මෙය පටන් ගත යුත්තේ අපතුලින්මයි සුපරීක්ෂාකාරීව අවංකව හා නිර්පාක්ෂිකව ඔබගේ අභ්‍යන්තරයේ නිරීක්ෂණය කරන්න අපචාරියා හා උම්මත්තකයා අපතුලින්ම දැකගැති හැකි අවස්ථා අප කහට පැහැදිලි වනු ඇත එබඳු අවස්ථා ගැරහීමට ලක් නොකොට පැහැදිලිව හා පිළිසිදුව දැකීමට අප පුරුදු වීමත් සමගම එම තත්වයෙන් මිදී ආධ්‍යාත්මික දියුණුව කරා ගමන් කිරීමට අපට හැකිවනු ඇත ඔබගේ වර්තමාන ස්වභාවය ඒ ආකාරයෙන්ම දකින්නතේ ඔබගේ ජීවන රටාවේ ප්‍රධාන වෙනස්කම් ඇති කිරීමට පුළුවන් කමක් නැත
එම ස්වභාවය දුටු වහාම වෙනස්කම් ඉබේම සිදුවන විට කිසියම් පාලන අධිකාරයක බලකිරීමක් හෝ අධික වෙහෙස දැරීමක් හෝ අවශ්‍ය නොවේ වෙනස් වීම ඉබේම සිදුවේ එහෙත් මීට වමනා කරන ආරම්භක ගැඹුරු නුවණ ලබා ගැනීම අසීරු කාර්යකි මොනම ආකාරයක හෝ විනිශ්චයක් මුලාවක් හෝ ගැටීමකින් තොරව ඔබ කවුද කොයි විදිය කෙනෙක්ද යන්න දැකිය යුතුයි සමාජීය සත්වයෙකු ලෙස එහි ඔබට හිමි තැන හා ඔබගේ ක්‍රියාකාරීත්වය ඔබ තීරුම් ගත යුතුයි සියල්ලටම පෙර පුද්ගලයෙකු ලෙස ඔබට ඔබගෙන් ඉටු විය යුතු වගකීම්ද එමෙන්ම සෙසු මිනිස් සංහතියට ඔබගෙන් ඉටු විය යුතු යුතුකම් හා වගකීම්ද දැක ගැනීම අවශ්‍යය අවසාන වශයෙන් මේ සියලු සම්බන්ධතාවයන් තනි ඒකකයක් ලෙස කිසි ලෙසකින්වත් එකිනෙක වෙන් කළ නොහැකි අන්තර් පුද්ගල සම්බන්ධතාවයක් ලෙස පැහැදිලිවම දැකිය යුතුයි මේ සංකීර්ණ එක ෂණයකින් සිදුවිය හැකිය මෙවැනි අවබෝධයක් හා නිසංසල සතුටක් ඇතිකර ගැනීමට ඔබට නියත වශයෙන් උපකාරී වනුයේ භාවනාව තුළින් ගොඩනැගෙන මානසික ශික්ෂණයයි ෆ්‍රොයිඩ් නම් වූ දාර්ශනිකයා පෙන්වා දීමට වසර දහස් ගණනකට පෙර ධම්මපදයේ සඳහන් බුද්ධ වචනය මෙසේ කියයි අද සිටින ඔබ ඊයේ සිටි ඔබගේ ප්‍රතිඵලයකි හෙට ඉපදින ඔබ නිර්මාණය කරන්නේ අද සිටින ඔබ විසිනි අයහපත් චේතනාවල ප්‍රතිවිපාක ඔබ පසුපස පැමිණෙන්නේ ගුණා පසුපස යන කරත්තේ විලාසයෙනි පිවිතුරු සිතක ප්‍රතිඵලය ඔබගේ සෙවණැල්ලමින් ඔබ සමග පැමිණෙනු ඇත නිර්මල සිතකට වඩා ඔබ වෙනුවෙන් යහපතක් කළ හැකි වෙන කිසිවෙකු මිහි පිට නැත දෙමාපියන් නෑදෑයින් මිතුරන් මේ කිසිවෙකු හට එය කළ නොහැකි හොඳින් හික්ම වූ සිතක් ජීවිතයට සොම්නස ගෙනෙහි භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ සිත පවිත්‍ර කිරීමයි සිත පීඩාවට පත් කරන තෘෂ්ණාව වෛරය ඊර්ෂ්‍යාව වැනි කෙලෙස් කසට සෝදා හැර ආවේගයන්ට වහල් වීම නිසා අවුල් වී ඇති සිතුවිලි ක්‍රියාවලිය පිරිසිදු කරයි සිත නිසංසල හා අවදිමත් තත්වයකටත් සමාධිමත් හා තැම්පත් බවක් සහිතව සිහියෙන් කටයුතු කරන තත්වයටත් රැගෙන එයි තවද සිත එකාරමුණක රැඳවීමේ හැකියාව හා විනිවිද දකින අවබෝධය පහළ කරවයි අපි අධ්‍යාපනය කෙරෙහි මහත් විශ්වාසයක් තබන්නෝ වෙමු දැනුම මිනිසෙකු ශිෂ්ට සම්පන්න කරන බව අපි විශ්වාස කරමු කෙසේ වෙතත් ශිෂ්ටාචාරයේ මිනිසා මතුපිටින් පමණක් උපදමයි මේ ශිෂ්ට සම්පන්න අති උගත් මහත්මා යුද්ධයේ හෝ ආර්ථික බිඳවැටීමේ පීඩණයට හසු කර සිදුවන්නේ කුමක්දයි බලන්න නීතියට අවනත නොවීමෙන් ලැබිය හැකි දඬුවම් හා පල විපාක දන්නා බැවින් නීතියට අවනත වීම එක් කරුණකි සොරකමකට තුඩු දෙන ලෝභය මෙන්ම ප්‍රාණඝාතයට හේතු වන වෛරය සිතින් පහ කිරීම නිසා නීතියට අවනත වීම හාත්පසින්ම වෙනස් කාරණයකි ගලා බසින දියපාරකට ගල් කැටයක් විසි කරන්න දියපාර ගල් කැටේ මතු පිට සුමට කළද එහි ඇතුළාන්තයේ නොවෙනස්ව පවතී එම ගල් කැටේ ගිනියම් වූ උදුනකට දැමුව විට එය මුළුමනින්ම උණුවේ පිටතින් මෙන්ම අභ්‍යන්තරයෙන්ද වෙනස් වේ ශිෂ්ටාචාරයේ මිනිසා බාහිරින් උපවත් කරන නමුදු ඔහුව මුදු මොලොක් කර මුළුමනින්ම පරිවර්තනය කරන්නේ භාවනාවයි භාවනාව ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකු බව කියවේ එය අවබෝධය හරහා සෙමෙන් නමුත් නිසකවම ක්‍රියා කරන සියුම් පවිත්‍ර කාරක ගින්දරයි අවබෝධය වැඩිවන තරමට ඔබ වඩාත් නම්‍යශීලී හා ඉවසන සුළු වේ වඩාත් කාරුණික වේ ඔබ පරිපූර්ණ දෙමාපියෙකු හෝ පරමාදර්ශී ගුරුවරයෙකු මෙන් වේ වැරදි අමතක කර සමාව දීමට ඔබ සූදානම්ය ඔබ අනුන් කෙරෙහි දයාව දක්වන්නේ ඔබට ඔවුන් වඩා හොඳින් තේරුම් ගත හැකි නිසාය ඔවුන්ව වඩා හොඳින් තේරුම් ගන්නේ ඔබ ඔබවම තේරුම් ගන්න ඇති නිසාය ඔබගේ ඇතුළාන්තය දැක එහි ඇති ආත්ම මුලාව හා මානසික අඩුපාඩුද ඔබගේම මිනිස්කමද තේරුම්ගෙන අත්වැරදි අමතක කර දයාව දැක්වීමට ඔබ ඉගෙනගෙන ඇත තමා කෙරෙහි කරුණාව දැක්විය හැකිවන විට එය අනුන් වෙත නිරායාසයෙන් පැතිරිය හැකිය මනා නිපුණතාවයකින් යුත් භාවනානුයෝගියා ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ඇත එබැවින් ඔහු හෝ ඇය නියත ලෙසම ලෝකයේ දෙස බලන්නේ ගැඹුරු අවිවේචනාත්මක ඌත් කරුණා දයාවකිනි භාවනාවේ යෙදීම බොහෝ විට අලුත් භූමියක වගා කිරීම හා සමානයි
වනාන්තරයක් වගා කළ හැකි භූමියක් බවට පත් කිරීමට නම් පළමුව ගස් කපා එලිපෙහෙලි කර මුල් උදුරා දැමිය යුතුය. දෙවනුව බිම බුරුල් කර පොහොර යෙදිය යුතුය. අවසානයේ බීජ වපුරා අස්වැන්න නෙලා ගැනීම. එලෙසම මනස වගා කිරීමේදී පළමුව මග අවුරන පීඩාකාරක නැවත නොවැඩෙන ලෙස මුලින් උපුටා දැමිය යුතුය. ඉන්පසු පොහොර යෙදිය යුතුය. මෙම මනස නැමැති බිම වීර්යය හා හික්මීම නැමැති දියෙන් තෙත් කර පසුව බීජ වපුරා ශ්‍රද්ධාව සීලය සිහිනුවන හා ප්‍රඥාව නැමැති අස්වනු නෙලා ගන්න. බුදුදහමේ සැදැහැය නොහොත් ශ්‍රද්ධාව හා සීලය නොහොත් සදාචාර සම්පන්න බව යෙදෙන්නේ විශේෂ අර්ථයකිනි. පොතපතක ලියා තිබූ පමණින් හෝ ශාස්ත්‍රූවරයෙකු හෝ බලධාරී අයෙකු ඉගැන් වූ නිසා හෝ විශ්වාස කිරීමක් මෙහිදී කොහෙත්ම අදහස් නොකෙරේ. ඒ යමක් පිළිබඳ ඇතිවන විශ්වාසයකට වඩාත් සමාන වේ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වනු දැකීම නිසා යමක් සත්‍යය බව දැන ගැනීමත් එය ඔබ තුළම ක්‍රියා කළ ආකාරය දැකීමත් තුළින් ඇති කරගත් විශ්වාසයකි. මෙලෙසම සදාචාරය යනු බාහිරින් පැන වූ හැසිරීම් රටා පද්ධතියකට චාරිත්‍රානුකූලව හිස නැමීමක් නොවේ. ඔබ විසින්ම ඌමනාවෙන් හා කැමැත්තෙන්ම තෝරාගත් සුබදායක චර්යා රටාවකි. ඔබ එසේ තෝරාගත්තේ ඒ ඔබගේ වර්තමාන හැසිරීම් රටාවට වඩා උසස් යැයි ඔබ පිළිගත් නිසාය. භාවනාවේ පරමාර්ථය පුද්ගලික වෙනස් වීමයි. භාවනා කාලයක් අවසානයේදී නැගිට යන ඔබ භාවනාව සඳහා වාඩි වූ ඔබම නොවේ. ඉතා සියුම් සංවේදනා ක්‍රියාවලියක් තුළින් ඔබගේම සිතිවිලි වචන හා ක්‍රියා පිළිබඳ ඔබ තුළම ගැඹුරු දැනීමක් ඇතිකර භාවනාව ඔබ වෙනස් වීමකට ලක් කර ඇත. උඩඟුකම වාෂ්ප වී යන අතර ඔබගේ වෛරය සිඳී යයි. සිත සංසුන් වී තැන්පත් වේ. ඔබගේ ජීවිතයේ සුමට වේ. නියමාකාරයෙන් යෙදෙන භාවනාව ජීවිත ගමනේදී මුණ ගැසෙන කඳු පල්ලම් පසු කිරීම සඳහා ඔබව සූදානම් කරමු ලැබේ. එය ඔබගේ බිය ආතතිය හා දෝමනස්සය අවම කරයි. අසහනකාරී බව පසුබසී. දැඩි ආවේගය මධ්‍යස්ත වේ. කරුණු සිදුවන හැටි පැහැදිලි වේ. ජීවිතයේ ගැටුමකින් තොරව පහසුවෙන් ගලා යයි. මේ සියල්ල සිදුවන්නේ අවබෝධය තුළිනි. භාවනාව ඔබගේ සිත එක අරමුණක රඳවා ගැනීමේ ශක්තිය හා කල්පනා ශක්තිය මෝහත් කරයි. එවිට ඔබගේ යටිසිතේ අරමුණු හා උපායන් එකින් එක පැහැදිලි වේ. ඔබගේ සහජ නුවණ තියුණු වේ. සිතිවිලි වල නියත බව වැඩි. මුලාවෙන් හා පූර්ව නිගමනයෙන් තොරව සියල්ල ඇතිසැටියෙන් දැකීමතේ ඔබ ක්‍රමයෙන් ගමන් කරයි. මේ ප්‍රතිඵල ලබා ගැනීම සඳහාම පමණක් භාවනා කිරීමට කරදර විය යුතුද? නැත. මේ හුදෙක්ම කඩදාසියක ලියවි ඇති පොරොන්දු රසකි. භාවනාව ව්‍යායාමයේ තරමට ප්‍රතිඵලදායකද යන්න දැන ගැනීමට ඇත්තේ එකම ක්‍රමයකි. එය නිවැරදි වී ඉගෙනගෙන නිවැරදිව පුහුණු වන්න ප්‍රතිඵල ඔබටම දැකිය හැකි වේවි. පළමුව පරිච්ඡේදය නිම විය.